අයබෝවන් වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ක්‍රිස්තු වර්ෂ 2024 ඔක්තෝබර් මාසේ 13 වෙනිදා සිකුරු එහෙම නැත්නම් අපි කියනවා අසුර ගුරුවරයා වෘශ්චික රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා. මෙන්න මේ සිකුරු වෘශ්චික රාශියට ප්‍රවිෂ්ඨ වීම උදෑසන 6:02ට සිද්ධ වෙද්දී ඔබේ ලග්න වලට සහ ලෝකයට කොයි වගේ බලපෑමක්ද සිද්ධ වෙන්නේ කියන කාරණාවයි අපි මේ විමසලා බලන්නට සූදානම් වෙන්නේ. එතකොට මේෂ ලග්නයේ බවට ලෝක ලග්නයේ බවට පත් වෙනවා. අපි නැත්නම් ලෝකායතන ජ්‍යොතිෂයේදී මේෂ රාශිය තමයි ලෝකායතනයේ ප්‍රධාන ලග්නයේ බවට පත් කරගෙන තියෙන්නේ. ඒ නිසා ඒ න්‍යායට අනුකූලව සිකුරු වෙන්නේ 8 වෙනිදාට. ලෝකයේ ඇතුලේ අනපේක්ෂිත විපරීතකාරී දේවල් සිද්ධ වීමේ ඉඩ කඩක් පවතිනවා. මෙන්න මේ විපරීතකාරී දේවල් ඇතුලේ ඔබට රහසිගත ධනය ලැබීමේ වාසනා භාග්‍ය ආදී දේවල් පිළිබඳවත් ඉඟිපල වෙනවා කියන එක තමයි මෙතනදී මූලිකව පෙන්눔 කරන කාරණාව. ඒ වගේම අපි කුම්භ ලග්නයේ විදිහට ගත්තොත් එහෙම කුම්භ ලග්නය ලංකා කේන් සටහනට ගත්තොත් අන්නේ ලංකා කේන් සටහනේ 10 වෙනි හරහා සිකුරු ගමන් කරනවා. එතකොට 10 වෙනි හරහා සිකුරු ගමන් කිරීම කියන කාරණාවත් සාපේක්ෂව ගත්තාම යහපතක් සුබවාදී තත්වයක් විදිහට හඳුනා ගන්න පුළුවන්කමක් පවතිනවා. ආර්ථිකමය වශයෙන් සහ කලාත්මක සෞන්දර්යාත්මක IT ආදී දේවල් වලින් යම්කිසි දියුණුවක් පිළිබඳව සාකච්ඡා කරන කාල පරිච්ඡේදයක් බවට පත්වීමේ ඉඩ කඩක් තියෙනවා. කොහොම වුණත් මේ ඔක්කොමත් එක්කලා සිකුරු වෘශ්චික රාශිගත වීම මේ කාලෙදී උපදින අයට ඉතාමත්ම හොඳයි කියන එකයි පෙන්වුම් කරලා තියෙනවා. සිකුරු වෘශ්චික රාශියේ ඉන්න කෙනෙක්ව විවාහ කරගන්නවා නම් ඒකත් ඉතාමත්ම හොඳයි කියලා පැරණි පොත්පත්වල සටහන් වෙනවා. යහපත් විවාහ ජීවිතයකට උරුමකම් කියන්න පුළුවන් වාග්ය වාසනාව සිකුරු වෘශ්චික රාශියේ ඉන්න අයට වැඩි වශයෙන් උදා වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒ නිසා මේ වගේ දේවල් ගත්තාම සිකුරු වෘශ්චික රාශිගත වීම යහපත් කියලා අපිට කියන්න පුළුවන්. අපි බලමු ඔබේ ලග්නයට අනුව කොහොමද මේ සිකුරු වෘශ්චික රාශිගත වීම කියලා. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබ ලග්නාධිපති කුජ 3 වෙනිවන වික්‍රම ස්ථානගතවයි ගමන් කරමින් තියෙන්නේ. ඒ වගේම සිකුරු 8 වෙන්නේ තැන්පත් වෙලා තියෙනවා. මේ සිකුරු 8 වෙන්නේ තැන්පත් වීම කියන කාරණාව හොඳ නරක දෙක අතර දෝලණය වෙනවා. විවාහයෙන් පසු ජීවිතයේ යම් ආකාරයක දියුණුවක් දීප්තිමත් භාවයක් දකින්න ආසාවෙන් කැමැත්තෙන් හිටපු අයට මේ ඔක්තෝබර් මාසේ 13 වෙනිදාගෙන් පස්සේ තමන්ගේ ලෞකික ජීවිතයේ කාරණා පිළිබඳව දියුණුවක් පිළිබඳව අහන්න දකින්න ඉඩ කඩ තියෙනවා. ඒ වගේම තමයි තමන් වැඩ කරන්නා වූ බොහෝ වැඩ කටයුතු පිළිබඳව හවුල් ව්‍යාපාර ආදී දේවල් පිළිබඳ උනන්දුවක් ඇති වෙනවා. ඒ නිසා තමන් සම්බන්ධ වෙන හවුල් ව්‍යාපාර ආදී දේවල් වෙනොත් අනපේක්ෂිත දියුණුවක් අනපේක්ෂිත සතුටක් තමන්ගේ ජීවිතේට එක්කාසු කරගන්න පුළුවන් ඉඩකඩ වැඩි කියන කාරණාව තමයි බොහොම පැහැදිලිව පෙන්눔 කරලා තියෙන්නේ. ඒ නිසා සමාජීය වශයෙන් ආර්ථික වශයෙන් සුකනම්මේ වත්වයකටපත් වෙන්න. එහෙම නැත්නම් ආර්ථික දියුණුවකටපත් වෙන්න මේ කාල පරිච්ඡේදයේදී තාමත්ම හොඳ තත්ත්වයක් පෙන්눔 කරලා තියෙනවා. සමාජීය ආර්ථිකව වශයෙන් එන කටයුතු වලින් ඒ වගේම ඒ කාරණා සම්බන්ධ ක්‍රියාත්මක වීම සම්බන්ධ කාරණාවලින් අපි කොහොමද ඔබගේ ජීවිතයට යහපතක් වෙන්නේ? අපි කොහොමද ඔබගේ ජීවිතයට සතුටක් එකතු කරගන්න කියන කාරණාව තමයි මෙතනදී වැඩි වශයෙන්ම අපිට සලකලා බලන්නට සිද්ධ වෙන්නේ. එහෙනම් මේ ආර්ථික සමාජීය වෘත්තිමය කටයුතු ඇතුලේ ඔබගේ ජීවිතයට යහපතක් එකතු වෙද්දී ඔබගේ ජීවිතයට සතුටක් එකතු වෙද්දී ඒ සතුට යහපතේ දියුණුව මේ කියන කාරණා හැම එකක් එක්කම ඔබගේ ජීවිතයේ යම්කිසි බද්ධ වීමක් මේ කාල පරිච්ඡේදයේදී සිද්ධ වෙනවා. එහෙනම් ඒ බද්ධ වීම ඒ යහපත ඒ සුබවාදී තත්ත්වය ඇතුලේ තමයි ඔබට යහපතක් ඔබගේ ජීවිතේ සුබවාදී තත්වයක් නිර්මාණය වෙන්නේ. එහෙනම් අපිට පුළුවන් හැම අවස්ථාවකදීම ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් අලුත් විදිහට හිතන්න ඕන කියන කාරණාව මෙනෙහි කරගන්න. ඒ වගේම යුග ජීවිතයේ ඇතුලේ බොහොම සෞම්‍ය මානසිකත්වයක් පවත්වාගෙන යාම ගොඩාක් හොඳයි. විශේෂයෙන් මේෂ ලග්න, වෘශ්චික ලග්න වගේ උපදින අයට විශේෂයෙන් වෘශ්චික ලග්නයට කලබල නැහැ. මොකද මම මේ උදාහරණ ගත්තේ කුජට අයිති ලග්න දෙකනේ. මේ කුජට අයිති ලග්න දෙකේ අය අනපේක්ෂිත කලබල වීම වලට, ශනික කලබල වීම වලට ලක් වෙනවා. ඒක තමයි මේෂ වෘශ්චික කියන ලග්න දෙකේ ස්වභාවය. ඒ නිසා මේෂ ලග්නයයි වැඩි මේ ගතිය. ඒ නිසා ඔබ තුළ තියෙන ශනික කලබල වීමේ ස්වභාවය, ශනික ප්‍රතිචාර දක්වීමේ ස්වභාවය, අපි කියනවා හදිසි කෝපය, හදිසි කලබල වීම කියන කාරණාව. ඒ නිසා මේ හදිසි කෝපය, හදිසි කලබල වීම කියන කාරණා මේෂ ලග්නයෙන් උපන් ඔබ මේ කාල පරිච්ඡේදයේ ටික පැත්තකින් තියාගන්න ඕන නම් හොඳයි කියන එක තමයි පෙන්눔 කරලා තියෙන්නේ. බොහෝ දේවල් ඒ නිසා ඔබට සතුරු කරදර බවට පත් වෙන්න පුළුවන්, අනපේක්ෂිත බයක්, අනපේක්ෂිත පීඩාවක් බවට මේවා නිර්මාණය වෙන්න පුළුවන් ඉඩ කඩක් පෙන්눔 කරලා තියෙනවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබ කටයුතු සම්පාදනය කරන්න ඔබගේ ලග්නාධිපති සිකුරු 7 වෙනිදාට ආපුවාම අපි මේ කතා කරන්නේ ඔබගේ ලග්නාධිපති සිකුරු ගැන. එහෙනම් සිකුරු 7ට ආපුවාම නරකක් වෙන්න විදිහක් නැහැ. ඔබගේ විවාහය හා ඒ ආශිත කටයුතු දියුණු වෙන්නට ඕනි. හවුල් ව්‍යාපාර ආශිත කටයුතු දියුණුවටපත් වෙන්න ඕන. ලෞකික සැප සම්පත්තීන් වර්ධනය වෙන්න ඕන. සමාජීය සුබවාදී තත්ත්ව ඉහළ යන්නට අවශ්‍ය වෙනවා. එහෙනම් සමාජීය සුබ සාධන තත්ත්ව ඉහළ යනවා. ලෞකික සැප සම්පත්තීන් බහුල වෙනවා. මේ හැම කාරණාවක් ඇතුළේම ඔබගේ ජීවිතයට දියුණුවක්, දීප්තිමත් භාවයක් එක්කාසු කරගන්න පුළුවන් වෙනවා. කොහොම වුණත් කතා බහ කරනකොට බොහොම සෞම්‍ය ස්වභාවයකින් තමයි ඔබ ගොඩාක් දේවල් එක්ක සාකච්ඡා කරනවා කියලා පෙන්වුම් කරලා තියෙන්නේ. ආර්ථිකය ගැන වෙන්න පුළුවන්, විවාහය ගැන වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාර වෙන්න පුළුවන්, විවාහයෙන් පසු මුණ ගැහුණු ඥාති හිතයිචීන් එක්ක වෙන්න පුළුවන්. මේ සෑම කෙනෙක් එක්කම යම් සෞම්‍ය ස්වභාවයකින් ඔබ ගනුදෙනු කරනවා. ඔබගේ මේ සෞම්‍ය ස්වභාවය එහෙම නැත්නම් මේ ගනුදෙනු කිරීමේ යහපත් භාවය මූලික කරගෙන ඔබට ලොකු දේවල් දිනා ගැනීමේ හැකියාව වාසනාව තියෙනවා. සමාජීය තත්ත්වය යහපත් වෙනවා, ආර්ථික තත්ත්වය යහපත් වෙනවා, දියුණුව සාපේක්ෂව ඉතා හොඳ වෙනවා. ඒ නිසා දියුණුව යහපත සාමය මේ හැම කාරණාවක් එක්කම ඔබගේ ජීවිතයට අනපේක්ෂිත බාධා තිබුණා නම් ඒ අනපේක්ෂිත බාධා ටික දියුණු කරගන්න, ඒ අනපේක්ෂිත බාධා ටික ඉවර කරගන්න ඔබට ඉඩක් තියෙනවා, ඔබට වාසනාවක් තියෙනවා. ජයග්‍රාහී මානසිකත්වයකින් යුක්තව ඒ කටයුතු පවත්වාගෙන යාම තමයි ඔබ විසින් කළ යුත්තේ කියන කාරණාව පැහැදිලිව පෙන්වන්න පුළුවන්. ආර්ථික, සමාජීය, ඒ වගේම සුබ සාධන තත්ත්ව ආදී දේවල් වලින් ඔබගේ ජීවිතේට බහුතර වෙනසක්, බහුතර දියුණුවක්, බහුතර ආදරයක් හැමෝගෙම ජීවිතවලට බලාපොරොත්තු නොවන ආකාරයක සතුටක් එකතු කරගන්න ඔබට මෙතනදී හැකියාව වාසනාව ලැබේවි. අන්නේ සතුට ඇතුලේ තමයි ඔබගේ අරමුණට යන්නේ. අන්නේ සතුට ඇතුලේ තමයි ඔබගේ ජීවිතයේ සැනසුම හොයාගෙන යන්නේ. ඒ නිසා සැනසුම, සතුට, දියුණුව මේ හැම කාරණාවක් එක්කම ඔබගේ ජීවිතයට යහපතක් එක්කාසු කරගත්තොත් ඒ යහපත දියුණු යහපතක් බවට පත් කරගන්න පුළුවන් කියන කාරණාව තරයේ මතක තබාගත යුතු වෙනවා. අපිට හොඳින් මතක තබාගත යුතුයි. ඒ නිසා ඔබ බලාපොරොත්තු වෙන අරමුණු වලට යන්න නම් ඔබ බොහොම සෞම්‍යව කටයුතු කරන්න. ලග්නයේ දෙවන්නේ ලග්නගතව බ්‍රහස්පතියේදී දෙවන්නේ කුජ ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවා. ලග්න බ්‍රහස්පති තැන්පත් වෙලාදී දෙවන්නේ කුජ ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවා. මේ නිසා ඔබ බොහොම පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන යන්න ඕන. මම අර කිව්වා වගේ මේෂ ලග්න හිමියාට වගේම ඔබටත් යම්කිසි ආවේග සීලී ස්වභාවයක්, ක්ෂණික වචන පාවිච්චි කිරීමේ ඉඩ කඩක් ඇති වෙන්න පුළුවන්, ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වීම, ආශිර්වාදාත්මක වීම ඉතාමත් යහපත් කියන කාරණා මතක තියාගන්න. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු වගේ කටයුතු වලදී, ආර්ථික සම්පත් සම්බන්ධ කටයුතු වලදී, ඒ වගේම සමාජීය සම්බන්ධ කටයුතු ආදී දේවල් වලදීත් ඔබ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, ඔබ කොහොමද කටයුතු කරන්න කියලා සාමාන්‍යයෙන් අපි සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ වගේම ඔබ දියුණුව උදෙසා කරන ගමන් කිරීම ආදී දේවල්ද කුරුල්ලන්ට කෑම ලබා දීම වගේ දේවල් වලින් ඔබට ඇතිලා තියෙනවා යම්කිසි දෝෂයක්, ඒ වවම කරගෙන ඔබට යහපතක් එකතු කරගන්නත් පුළුවන්. මොකද සිකුරු හිමි ලග්නයක්මයි වෘෂභ කියන්නේ. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහය ඔබගේ පස්වැන්න වෙන විද්‍යා ස්ථානයකයි තැන්පත් වෙලා ඉන්නේ. විතරක් නෙමේ රවි කේතු ඉන්නවා. හතරවැන්නේ සිකුරු අපදවසේ කතානායකයා බවට පත් වෙන්න ඔබගේ සයවැන්න වෙන සත්‍රු ස්ථානයක, රෝගී ස්ථානයක ඉන්නවා. එහෙනම් මිථුන ලග්නයෙන් උපන් ඔබ ටිකක් පරිස්සම් වෙන්න ඕන. ලග්නේ කුජේ ඉන්නවා, හයවැන්නේ සිකුරු ඉන්නවා. මේ සිකුරු සහ කුජ අතර ෂෂ්ඨාෂ්ටම දෝෂය ඔබට අසුබ විදියට බලපෑමෙල්ල කරන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් කුජ සහ සිකුරු අතර තියෙන මේ බලපෑමෙල්ල කිරීමේ ස්වභාවය, කුජ සහ සිකුරු අතර තියෙන මේ පීඩාකාරී ස්වභාවය ඇතුලේ කොහොමද ජීවිතේ දිනන්නේ, එහෙම නැත්නම් කොහොමද ආර්ථිකමය වශයෙන් වැඩි දියුණු වෙන්නේ, එහෙම නැත්නම් කොහොමද ආර්ථිකය සහ සමාජ තත්ත්වය පිළිබඳව දියුණුවකට පාත්‍ර වෙන්නේ කියන කාරණාව. එහෙනම් මේ සමාජ තත්ත්වයත් එක්ක ඇතිවෙන දියුණුව, ආර්ථිකමය තත්ත්වයත් එක්ක ඇතිවෙන දියුණුව සම්බන්ධ කාරණා පිළිබඳ ඔබ මනාව සහභාගීත්වයකින් මනාව සිහි තබා ගත යුතු වෙනවා. ආර්ථිකමය, සමාජීය සුබ සාධන තත්ත්ව, ඒ වගේම රැකී ආරක්ෂා වෙළඳාම් කටයුතු වල සුබ සාධන තත්ත්ව ආදී දේවල් එක්ක තමයි ඔබගේ ජීවිතයට යහපතක් එකතු කරගන්න පුළුවන් වෙන්නේ. හැමතිස්සෙම ඔබ මූල්‍යමය ගණදුනුවක් කරද්දී ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. හැමතිස්සෙම ඔබ ආර්ථිකමය ගණදුනුවක් කරද්දී ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. හැමතිස්සෙම ඔබ ඔබගේ ජීවිතය පිළිබඳව වෘත්තිමය අභියෝගයකට ලක් වෙද්දී, වෘත්තිමය ආදරයකට ලක් වෙද්දී ඔබ බොහොම පරිස්සම් වෙන්නට ඕන. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු, නායක සම්බන්ධ කටයුතු ආදී දේවල් පිළිබඳව ඔබ හිතනකොට, ඔබ සැලකිලිමත් වෙනකොට ඒ පිළිබඳව තමයි ඔබට හිතන්න සිද්ධ වීමේ ස්වභාවය තියෙන්නේ. ජීවිතය පිළිබඳව බලාපොරොත්තු ඇති වෙනවා, ජීවිතය පිළිබඳව සතුටු සහගත තත්ත්වය ඇති වෙනවා, ජීවිතය පිළිබඳව ආර්ථිකමය සුඛනාමය ස්වභාවයකට පත්වීමේ ඉඩකඩක් තියෙනවා. හැකි හැම අවස්ථාවකදීම ඔබ බලාපොරොත්තු වෙන අරමුණ මොකද්ද, ඔබ බලාපොරොත්තු වෙන ක්‍රමවේදය මොකද්ද කියලා ඔබ හිතන්නට ඕන. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් ඒ ක්‍රමවේද ඇතුළේ තමයි ඔබ වෙනස් වෙන්නට ඕනකම තියෙන්නේ. ඒ ක්‍රමවේද ඇතුළේ තමයි ඔබගේ ජීවිතයට යහපතක් එකතු වෙන්නේ. වෘත්තිමය වශයෙන්, සමාජීය වශයෙන් ඔබගේ ජීවිතයට කොහොමද ආර්ථිකය හදාගන්නේ, කොහොමද සමාජීය තත්ත්වය හදාගන්නේ කියලා හිතන්න ඕනේ. ආර්ථික තත්ත්වය, සමාජීය තත්ත්වය, වෘත්තිමය තත්ත්වය වගේ දේවල් වලදී ඔබ බලාපොරොත්තු නොවන අරමුණු ඔබට ඇති වෙනවා නම් ඒ අරමුණු ඉෂ්ට කරගන්න ඔබ මහන්සි වෙන්න ඕන කියන කාරණාව තේරුම් ගන්න ඕන. विशेषයෙන් ඔබගේ රෝග සත්වය පිළිබඳව සැලකිලිමත් වෙන්න, ඔබගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වෙන්න, ඔබගේ සතුරන් පිළිබඳව සැලකිලිමත් වෙන්න. සතුරන්ට ඉඩක් තියන්න එපා, සෞඛ්‍යයට වැරදි ඉඩක් තියන්නට එපා. ඔබ බෙහෙත් හේත් ගන්නවා නම් යම්කිසි රෝගී තත්වයකට කවදාවත් ඒවා මගහැරව ගන්නට එපා. ඒ නිසා ඔබගේ ආර්ථිකය වගේම ඔබගේ සෞඛ්‍ය පිළිබඳව ඔබගේ යටතේ වැඩ කරන සේවක සේවකාදීන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට ඕන කාල පරිච්ඡේදයක් විතර මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා දැසි දස්සන් යාන වාහන භවභෝග සම්පත්තියින් වල දියුණුව අපේක්ෂා කරන ඔබ මේ කාල පරිච්ඡේදයේදී දුකී මගී යාචකාදීන්ට ඔබට පුළුවන් ආකාරයට දාන මාන ආදී දේවල් දෙන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. පුළුවන් හැම අවස්ථාවකදී මේ දන් දෙන්න. ඒ දන් දීම කියන කාරණාව අතිශය වැදගත් වෙනවා ඔබගේ ජීවිතයේ තෘප්තිමත් භාවයට දියුණුවට. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් 5 වෙනිට සිකුරු සැපත් වීම සාපේක්ෂව ගත්තාම සුභවාදී ගුණාංග ඇති කරන්නට හේතුවක් බවට පත් වෙනවා. මතක තියාගන්නට ඕන අපි මෙතනදී සිකුරුට මූලිකත්වයක් ලබා දුන්නත් සෙසු නවග්‍රහයන් නැත්නම් සෙසු ග්‍රහය 8 දෙනාම මෙතනට යම් යම් ආකාරයකට අඩු වැඩි වශයෙන් බලපෑම ඇති කරනවා. නමුත් සිකුරු 5 වෙනියේ ගමන් කිරීම මූලිකත්වයේ දුන්නාම අපිට පේන මූලික දෙයක් තමයි ඔබගේ ආදරණීය තත්වයේ හිල යනවා කියන කාරණාව. ඒ කියන්නේ ඔබගේ ආදරණීය මානසිකත්වය සාපේක්ෂව ගත්තොත් ඉහළ යන ස්වභාවයක් තමයි මේක ඇතුලේ පෙන්වුම් කරලා තියෙන්නේ. කලාත්මක ස්වභාවය, ආදරණීය ස්වභාවය, ලිංගගත ස්වභාවය මේ දේවල් ක්‍රමානුකූලව ඉහළ යන. මේ දේවල් ක්‍රමිකව ඉහළට එසවෙන කාල පරිච්ඡේදයක් විදිහට මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ආදරය කරන මිනිස්සු, සමාජය මේ දේවල් එක්ක තමයි ඔබ වැඩියෙන් කාලය ගත කරනවා කියලා පෙන්වුම් වෙලා තියෙන්නේ. ජීවිතේ අලුත් බලාපොරොත්තු ඇති වෙනවා. අන්න ඒ ඇති කරන බලාපොරොත්තු වලින් කොහොමද ඔබගේ ජීවිතේට සතුටක් එකතු වෙන්නේ? ඒ ඇති වෙන බලාපොරොත්තු වලින් ඔබ ජීවිතේට කොහොම වගේ කාරණාවක්ද වෙන්නේ කියන දේ පිළිබඳවත් ඔබ හිතන්නට ඕන. ඒ නිසා ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් ඔබ ඔබගේ ජීවිතේට අරමුණකට යනකොට, ඔබ ඔබගේ ජීවිතයේ දියුණුවකට ගමන් කරනකොට අන්න ඒ දියුණුව අරමුණ පිළිබඳව ඔබ සිතාමතා කටයුතු කිරීම කළ යුතුයි කියන කාරණාව තමයි පැහැදිලිව පෙන්වු වෙන්නේ. දුරබැහැර ගමන් බිමන් වලට ඒ වෙදෙනවා. ඒ දුරබැහැර ගමන් බිමන් ඇතුලේ ඒවා යනකොට ඒවත් එක ජීවිතේ ගත කෙරෙද්දී ඔබ නොහිතන ආකාරයක කැපකිරීමක්, ඔබ නොහිතන ආකාරයක දියුණුවක් පිළිබඳව සිතීමක් ඒක ඇතුලේ පෙන්වුම් කරලා තියෙනවා. ඒ නිසා රසවත් සහ බලවත් ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙන අයට මේ සිකුරු 5 වෙනිට සපත් වීම කියන කාලය ඉතාමත්ම සුබවාදී කාලයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි පොතේ පතේ වැඩ කටයුතු වලටත් යම් ආකාරයක උනන්දුවක් ඇති වෙනවා. ටිකක් හැබැයි ඔබ කැමති අර සාම්ප්‍රදායනුකූලව පැත්තකටලා වාඩිලා ඉගෙන ගන්න එකට නෙමෙයි. ඊට වඩා වෙනස් ආකාරයකට ඔබ කලාත්මකව ඉගෙන ගන්න. ඊට වඩා වෙනස් ආකාරයකට సౌందర్యාත්මකව ඔබ ඉගෙන ගන්න ලොකු ඇල්මක්, ලොකු කැමැත්තක් දක්වනවා කියලා පෙන්වුම් කරනවා. මෙන්න මේ ඇල්ම ඇතුලේ, මෙන්න මේ කැමැත්ත ඇතුලේ, මෙන්න මේ සතුට ඇතුලේ තමයි ඔබගේ ජීවිතයට යහපත නිර්මාණය වෙන්නේ. මේ සතුට ඇතුලේ තමයි ඔබගේ ජීවිතයට සුවපත් භාවය ලැබෙන්නේ. එහෙනම් ඔබට ආදරණීය ජීවිතයක්, සෞම්‍ය ජීවිතයක්, ප්‍රේමණීය කාලයක් මේ කාලෙදී නිර්මාණය කරගන්න හැකියාව ලැබේ. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබ කටයුතු සම්පාදනය කරනකොට වෙනතට වඩා තමන්ගේ ගෙවල් දොරවල් පිළිබඳව, තමන්ගේ අවට පරිසරය පිළිබඳව සැලකිලිමත් වීමේ ස්වභාවයක් තමයි පෙන්වුම් කරන්නේ. තමන්ගේ ගෙවල් දොරවල්, ආදරණීයයන්, පරිසරය, තමන්ගේ බන්දු වර්ගය ආදී දේවල් එක්ක එකතු වෙලා කරන වැඩ කටයුතු වලින් ඔබට ලොකු ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා සිංහ ලග්නයෙන් උපන් අය බොහොම පැහැදිලිව තමන්ගේ ගෙවල් ලස්සන කරගන්න, තමන්ගේ අවට පරිසරය ලස්සන කරගන්න උනන්දුවක් දක්වනවා නම් ඒ තුලින් ඔබගේ ජීවිතයට වෙනස් ආකාරයක දියුණුවක්, වෙනස් ආකාරයක ලස්සනක් එක්කාසු කරගන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. විශේෂයෙන් කුජේ 11 වෙනි ගමන් කරනකොට මහන්සි වෙලා කරන වැඩ කටයුතු වලින් ආර්ථික වශයෙන් ධනෙ ලැබෙනවා. කියලා අපි කියන්නේ හොඳින් හරි නරකින් හරි දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ අතරතුරේ ගෙවල් ලස්සන වෙනවා. ඒතර ගෙවල් ලස්සන වෙනකොට ඒ දේවල් වුණොත් ඔබේ ජීවිතේට යම්කිසි සතුටක්, සෞම්‍ය භාවයක් ඇතිවීම ඉඩ කඩක් පවතිනවා. ඒ නිසා නිවාස සහ තමන්ගේ පරිසරය අතර, ඒ වගේම වාහන සහ තමන්ගේ තත්ත්වය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවතින කාලයක් විදිහට මේකේ හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් ඔබට ඇතිවෙන්න පුළුවන් බාධා, ඔබට ඇතිවෙන්න පුළුවන් පීඩාකාරී තත්ත්ව පිළිබඳව සෑහෙන අවබෝධයකින් යුක්තවයි ඔබ කටයුතු කරන්නට ඕනකම තියෙනවා. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු, නායකත්වයේ ලක්ෂණ පිළිබඳව ගන්නා වූ කටයුතු කියන මේ සෑම කාරණාවකදී ඔබ හිතනවට වඩා දියුණුවක්, ඔබ හිතනවට වඩා ශක්තිමත් භාවයක්, ඔබ හිතනවට වඩා සමීප සාධාරණ ස්වභාවයක් මේ වගේ දේවල් ඔබ විසින් ඇති කරගත යුතු වෙනවා. එහෙනම් කොහොමද මේ දේවල් ඇති කරගන්නේ, කොහොමද මේ දේවල් පවත්වා ගන්න යන්නේ කියන කාරණාවත් එක්ක තමයි ඔබගේ ජීවිතයට සතුටක්, ඔබගේ ජීවිතයට යහපතක් ඕන වෙන්නේ. ඒ සතුට, යහපත, ආර්ථිකමේ සුබවාදී තත්ත්ව මේ හැම එකක් එක්කම බලපුවාම ඔබ බලාපොරොත්තු වෙන දියුණුවක්, ඔබ බලාපොරොත්තු වෙන ආශිර්වාදයක්, ඔබ බලාපොරොත්තු වෙන රැකවරණයක් ඔබගේ ජීවිතයට අතිශය අත්‍යවශ්‍යයි කියලා පැහැදිලිව පෙන්වනවා. එනිසා ආර්ථික සමාජීය සුබ සාධන තත්වය ආර්ථික සමාජීය රැකවරණය ඇතුලේ ඔබගේ ජීවිතයේ යම් කිසි වෙහෙසක් තියෙනවා නම් ඒ වෙහෙස ඉවර කරගන්න ඔබ මහන්සි ගන්නවා ඕන. කන ලග්නය. කන ලග්නේනුපන් ඔබ කටයුතු සම්පාදනය කරනකොට ලග්නාධිපති බුදු දෙවන්නේ යනවා. ලග්නගතව කේතු රවි ඉන්නවා තුන්වැන්න වික්‍රම ස්ථානයේ සිකුරු ඉන්නවා. මෙන්න මේ සිකුරු තමයි ඔබගේ වික්‍රමය ඉහළට ගන්න. එහෙම නැත්නම් මේ සිකුරු තමයි ඔබගේ සහජ කුසලතාවයන් එළියට ගන්නෙ. ඒ නිසා කන්‍යා ලග්නයනුපන් ඔබට මේ කාල පරිච්ඡේදයේදී දෝෂ තියෙන්න පුළුවන්, ලග්නයේ රාශියක තියෙන්න පුළුවන්, ජන්මයේ රාශියක තියෙන්න පුළුවන්. මම කියන්නේ ඔබගේ උත්පත්ති කේන්දරානේ. ඒ දේවල් එහෙම තියෙද්දී සිකුරු තුන්වැන්නේ ගමන් කරන කාල පරිච්ඡේදයේ අපූර්ව නිර්මාණශීලී හැකියාවන් එළියට එන්න පටන් ගන්නවා. අලුත් නිර්මාණශීලී අදහස් එළියට අපිට පොම්ප කරන කාල පරිච්ඡේදයක් විදිහට මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ඔබට ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් දියුණුවක් දකින්න පුළුවන් කාල පරිච්ඡේදයක් විදිහට මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන්කමක් වෙනවා. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් දියුණුවක් අවශ්‍ය කාල පරිච්ඡේදයක් විදිහට මේ කාල පරිච්ඡේද ටික හඳුනා ගන්න හැකියාව පවතිනවා කියලා පැහැදිලිව පෙන්වන්න වෙනවා. ඒ නිසා සමාජ සේවා, ආර්ථික කටයුතු, වෘත්තිමය කටයුතු මේ හැම කටයුත්තකින්ම ඔබගේ ජීවිතයට සතුටක්, ඔබගේ ජීවිතයට බලපෑමකාරී ස්වභාවයක් අවශ්‍යයි එනවා කියන එක තමයි පැහැදිලිව පෙන්වන්නේ. ආදරණීය සම්බන්ධතාවලට, සමාජීය සම්බන්ධතා ආදී දේවල් වලට ඔබ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව පිළිබඳව හිතන්න ඕන. වෘත්තිමය සම්බන්ධතාවලට, සමාජීය සම්බන්ධතා ආදී දේවල් වලට ඔබ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න ඕන. මානව දයාව සම්බන්ධ කටයුතු, සමාජ දයාව සම්බන්ධ කටයුතු ආදී දේවල් පිළිබඳව සැලකිලිමත් වෙනකොට ඒ සමාජ දයාව, මානව දයාව සම්බන්ධ කාරණා පිළිබඳව කටයුතු වලින් ඔබගේ ජීවිතයට සුවපත් භාවයක්, සතුටක් එක්කාසු කර ගැනීම තමයි ලොකු බලාපොරොත්තුව බවට පත් වෙන්නට ඕනකම තියෙන්නේ. එහෙනම් ඒක ඇතුළේ තමයි ඔබ හිතන්නේ නැති දියුණුවක්, ඔබ හිතන්නේ නැති සතුටක් එක්කාසු කරගන්න පුළුවන් ස්වභාවය පෙන්눔 කරලා තියෙන්නේ. ඒක ඇතුළේ ඔබ බලාපොරොත්තු නොවන හෙට දවසක්, ඒක ඇතුළේ ඔබ බලාපොරොත්තු නොවන සමාජීය දියුණුවක් අත්පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ සමාජීය දියුණුව ඇතුළේ ඔබ අලුත් විදියට හිතන, අලුත් විදියට සැලසුම් කරන, අලුත් විදියට නිර්මාණය කරන මිනිහෙක් විදියට එළියට එන්න පුළුවන් නම් ඒක ඔබගේ ආර්ථිකයට, ඔබගේ වෘත්තිමයට, ඔබ හැසිරෙන සමාජයට නමක් දිනා ගන්න හේතුවක් බවට පත් වේ. තුලා ලග්නය. තුලා ලග්නයනුපන් ඔබගේ ලග්නාධිපති සිකුරු දෙවැන්න තැන්පත් වෙලා ඉන්නවා. ඒ වගේම ඔබට යම් ආකාරයක ආදායම් තත්ත්වේ දියුණු කරගන්න, සමාජ තත්ත්වේ දියුණු කරගන්න, වෘත්තිමය තත්ත්වේ දියුණු කරගන්න පුළුවන් හැකියාව මේක ඇතුලේ තියෙනවා. මේ ඇතුලේ කතිකාවත ඉතා හොඳ කතිකාවතකට යන්න පුළුවන්. සෞම්‍ය කතිකාවතක්, සෞම්‍ය තත්ත්වයක්, යහපත් ආකාරයකට හිතන විදිහක්, කලාත්මක සහ අලුත් විදිහකට ඔබගේ දැනුම වර්ධනය කරගන්න, සංවිධානාත්මක ඔබගේ දැනුම වර්ධනය කරගන්න හැකියාවක් ලැබෙන වාසනාවන්ත කාලයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. නිසා ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් ඔබ නොහිතන අලුත් දියුණුවකට, ඔබ නොහිතන අලුත් තැනකට ඔබට යන්න පුළුවන් හැකියාව, ශක්තිය තියෙනවා. ඔබගේ ආර්ථිකමය වශයෙන්, ඔබගේ සමාජීය වශයෙන් දියුණුවක් අත්පත් කරගන්නවා නම් ඒ ආර්ථික සමාජීය දියුණුව අත්පත් කරගන්නකොට ඔබ කොහොමද ඔබගේ ආර්ථිකය, ඔබ කොහොමද ඔබගේ සමාජීය තත්ත්වය දියුණු කරගන්න කියලා හිතන්න වෙනවා. ඒ නිසා ආර්ථික, සමාජීය, වෘත්තිමය තත්ත්වය දියුණු කරගන්නකොට ඒ වෘත්තිමය, ආර්ථික, සමාජීය තත්ත්වය දියුණු කරගන්න ඔබ බලාපොරොත්තු නොවන ඉලක්ක වලට යන්න, ඔබ බලාපොරොත්තු නොවන හැකියාවකට යන්න එතන ඉඩකඩ වාසනාවක් තියෙනවා. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් ඔබ කොහොමද ගනුදෙනු කරන්නේ, ඔබ කාත් එක්කද ගනුදෙනු කරන්නේ කියන කාරණා පිළිබඳව හිතන්නට ඕන. සෞන්දර්යාත්මක විලාසයක් මේක ඇතුළේ නිර්මාණය වෙනවා. සමාජීය විලාසයක් මේක ඇතුළේ නිර්මාණය වෙනවා. ආර්ථික, සමාජීය, වෘත්තිමය ස්වභාවය ඇතුලේ හැමදාම යහපත් පුද්ගලයාට ඉඩක් ලැබෙනවා කියන එක මතක තියාගන්න. ඒ නිසා ඔබගේ වචන භාවිතා කිරීම සෞම්‍ය වෙන තරමට, ආර්ථිකය හැසිරීම සෞම්‍ය වෙන තරමට ඔබ දියුණුවකට යනවා. ඒ වගේම තමයි සිකුරු දෙකේ ඉන්නේ. ඒ නිසා ඔබගේ පෙනුම පවා මේ කාලේ පැහැපත් භාවයකටපත් වෙනවා. වෙනදට වඩා ප්‍රියමනාප පෙනුමකටපත් වෙනවා. ආදරණීය ස්වභාවයකටපත් වෙනවා. සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන් සුකනම්මේ භාවයකටපත් වෙනවා. ඒ නිසා මේ හැම කටයුත්තක් ඇතුළේම ඔබ කොහොමද ඔබගේ අරමුණට යන්නේ, ඔබ කොහොමද ඔබගේ ජීවිතය දියුණු කරගන්නේ කියලා හිතන්න ඕන. ඒ නිසා ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් දියුණු වෙනකොට, වෘත්තිමය වශයෙන් මිනිස්සු දියුණු වෙනකොට, ඒ වෘත්තිමය වශයෙන් දියුණු වෙන්න, ආර්ථික වශයෙන් දියුණු වෙන්න, සමාජීය වශයෙන් දියුණු වෙන්න Tamanට කියලා හෙටක් තියෙන්න ඕන කියන එක තමයි පැහැදිලිව මතක තියාගන්න ඕන කාරණාව. හෙටක් පිළිබඳව ඉඟි තියෙන, හෙටක් පිළිබඳව කැමැත්තක් තියෙන මිනිස්සුන්ට ඊතා යහපත් දියුණුවකට යන්න පුළුවන් වාසනා ගුණය වැඩි කියන එක පැහැදිලිව පෙන්වු වෙනවා. පුළුවන් හැම අවස්ථාවක මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්න. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයනුපන් ඔබ කටයුතු සම්පාදනය කරනකොට ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහයා ඉන්නේ නම් අටවැන්නේ තමයි. එතකොට ඔබගේ ලග්නාධිපති අටවැන්නේ ඉන්නවා කියන්නේම ඔබට යම් ආකාරයක බාධාවක් ඇති වෙන්න පුළුවන් ඉඩක් තියෙනවා. මේ අතරතුරේ මතක තියාගන්න ඕන ලග්නගතව සිකුරු තැන්පත් වෙලා ඉන්නවා. මේ ලග්නගතව සිකුරු තැන්පත් වෙලා සිදීම ඇතුලේ ආර්ථිකම වශයෙන් සුබවාදී තත්වයකට පත් වෙන්න, සමාජීය වශයෙන් සුබවාදී තත්වයකට පත් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩියෙන් තියෙනවා කියලා පෙන්වුම් කරනවා. ඒ නිසා ආර්ථික, සමාජීය, වෘත්තිමය ඉඩකඩ ඇතුලේ එහෙම නැත්නම් අනාගතයේ උදෙසා වෙන මහන්සිය ඇතුලේ ඔබ කොහොමද කටයුතු කරන්නේ, ඔබ කොහොමද දියුණුවකට යන්නේ කියලා හිතන්න වෙනවා. හැබැයි ලග්නගත වෙන්නේ සිකුරු. ඒ නිසා මොන ප්‍රශ්නය ආවත් ඔබ ටිකක් විනෝදයෙන් ඉන්න කැමැත්තක් දක්වනවා. හිතේ බරක් නැතුව ඉන්න කැමැත්තක් දක්වන ස්වභාවයක් මේකේ තියෙනවා. මේ ආර්ථික ස්ථාවරත්වය, විනෝදයෙන් සිටීම, වෘත්තිමය තත්වය, වෘත්තිමය ස්ථාවරත්වය මේ හැම කාරණාවකදීම ඔබ නොහිතන දියුණුවක්, ඔබ නොහිතන ආර්ථික සුඛනම්ය භාවයක්, ඔබ නොහිතන දීප්තිමත් භාවයක් ඔබගේ ජීවිතයට අත්‍යවශ්‍යයි කියලා පෙන්වුම් කරලා තියෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය භාවය, ඒ දියුණුව, දීප්තිමත් භාවය ඔබගේ ජීවිතයට යම්කිසි සතුටක් එකතු කරනවා, ඔබගේ ජීවිතයට යම්කිසි ආදරයක් එකතු කරනවා කියලා තමයි පැහැදිලිව පෙන්වුම් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ආර්ථික තත්ත්වය, සමාජීය තත්ත්වය, වෘත්තිමය තත්ත්වය කියන කාරණා ටික එකහසු කරගත්තාම, ඒ දේවල් ටික පිළිවෙලක් කරගත්තාම, ඒ දේවල් ටික බලවත් ආකාරයකට ළඟා කරගත්තාම කොහොමද ඔබ ඔබගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ, කොහොමද ඔබ ඔබගේ ජීවිතයට සතුටක් එකතු කරගන්නේ කියලා හිතන්නට ඕන. ඔබගේ ජීවිතයට එකතු කරගන්න සතුට, ඔබගේ ජීවිතයට එකතු කරගන්න තෘප්තිමත් භාවය, ආර්ථිකමය ස්ථාවරත්වය මේ දේවල් එක තමයි මේ හැම දෙයක්ම සතුටක් බවට පත් වෙන්නේ. මේ හැම දෙයක්ම ජීවිතයේ දියුණු ස්වභාවයකට පත් වෙනවා කියන කාරණාව පෙන්වන්නේ. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් ඒ ඇතිවෙන හිඩැස් තියෙනවා නම් ඒ හිඩැස් ටික වහගන්න, ඒ ඇතිවෙන ආර්ථිකමය ප්‍රශ්න තියෙනවා නම් ඒවා වහගන්න ඔබ මහන්සි ගන්න ඕනේ. හැබැයි මතක තියාගන්න, හැම මොන ප්‍රශ්නයක් ආවත් ඔබ ටිකක් සතුටින් ඉන්න නිසා ගොඩාක් ප්‍රශ්න වලට උත්තර ඔබට හොයාගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ලග්නයෙන් 11 වෙන්නේ රාජකාරක රවි ගමන් කිරීම. මේ කාල පරිච්ඡේදයේදී ඔබට යම් ආකාරයක සහනයක් ලැබෙන්න, ආසන්න වශයෙන් මාසික විතර කාල පරිච්ඡේදයකදී ඔබට තියෙන දෝෂ සමනයකටපත් වෙලා ආර්ථික වශයෙන් දියුණු වෙන්න ඉඩ කඩ තියෙනවා. එනිසා හිතේ සතුටින් වැඩකරන අවංකව අරමුණකට ගමන් කරන්න. ධනු ලග්නයේ උපන් ඔබගේ නම් 12 වෙනිදා තමයි අද දවසේ කතානායකයා සැපත් වෙන්නේ. මේ 12 වෙනිදා ශුක්‍රාචාර්යවරයා, එහෙම නැත්නම් සිකුරු ග්‍රහතුමා, එහෙම නැත්නම් අපි කියන අසුර ගුරුවරයා සැපත් වුණාම ඔබට ඊතරම්ම හොඳ ස්වභාවයක් පවතින්නේ නැහැ. ඔබට යම් ආකාරයක වියදම් පාර්ශවය ඉහළ යන්න පුළුවන්. හැබැයි සිකුරු 12 ඉන්නකොට මෙන්න මෙහෙම දේවල් වෙනවා. අමුතු જાතියේ ප්‍රිය සම්භාෂණ වලට ඔබට ආරාධනා ලැබෙනවා. අතේ සල්ලි නැතත් හොඳට කාලා බීලා විනෝද වෙලා ඉන්න පුළුවන් පාටි වලට ඔබට ආරාධනා ලැබෙනවා. ඒ පාටි වලට ගිහිල්ලා ඔබට සතුටු වෙන්න පුළුවන් අවස්ථා ලැබෙනවා. අමුතු විදිහේ පාටි, අමුතු විදිහේ තැන්, සමහර විට තමන්ගේ ගමෙන් නගරෙන් දුර බැහැර ප්‍රදේශ ආදී දේවල් වලට ගිහිල්ලා එහෙම සතුටින් ජීවත් වෙන්න පුළුවන් තැන් වලට ඔබට ආරාධනා ලැබෙනවා කියලා තමයි පැහැදිලිව පෙන්වන්නේ. වෘත්තිමය වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් මේක දියුණුවකට හේතුවක් බවට පත් වෙනවා. ආර්ථික, සමාජීය, වෘත්තිමය දියුණුව ඇතුලේ ඔබ බලාපොරොත්තු වෙච්ච අරමුණු, ඔබ බලාපොරොත්තු වෙච්ච දියුණුව, ඔබ බලාපොරොත්තු වෙච්ච ඉලක්ක වලට ඔබ කොහොමද යන්නේ කියලා තමයි හිතන්න ඕනකම තියෙන්නේ. ඔබ කොයි විදිහට ඒවට මේ සම්බන්ධ වෙන්නේ කියලා තමයි හිතන්න ඕනකම තියෙන්නේ. ඒ නිසා සම්බන්ධ වීම ඇතුලේම ඔබගේ අරමුණකට, ඔබගේ දියුණුවකට ඔබට යන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. සමාජීය වශයෙන් ඔබට යම්කිසි තෘප්තිමත් භාවයකට පත්වීමේ හැකියාව තියෙනවා. ආර්ථික වශයෙන් ඔබට යම් ආකාරයක බලයක් නිර්මාණය වීමේ ඉඩකඩ තියෙනවා. ඒ නිසා ආර්ථික වශයෙන් බලය නිර්මාණය වීම, තෘප්තිමත් භාවය නිර්මාණය වීම මෙන්න මේ කියන කාරණා ඇතුලේ ඔබ බලාපොරොත්තු වෙන දියුණුව, ඔබ බලාපොරොත්තු වෙන සතුට, ඔබ බලාපොරොත්තු වෙන පීඩාව පැහැදිලිව මෙතනදී ඇති වෙන්නේ නැහැ කියන එක පෙන්වනවා. හැබැයි ඒ වගේම යෝග ජීවිතයේ සතුට, තෘප්තිමත් භාවය, ඒ වගේම ලෞකික කටයුතු ආදී දේවල් පිළිබඳව රහසිගත තෘප්තිමත් භාව ආදී දේවල් ලැබීමේ භාග්‍ය පව ඔබට මේ කාල පරිච්ඡේදවලදී තියෙනවා. අනවශ්‍ය විදිහට වියදම් ඉහළ යන්න පුළුවන්කම පවතින නිසා වියදම් පාලනය කර ගැනීම ඔබ විසින් කරන්නට ඕන. ආර්ථිකය පාලනය කර ගැනීම ඔබ විසින් කරන්න ඕන. සමාජ තත්ත්වය වෙනස් කර ගැනීම ඔබ විසින් කරන්න ඕන. ඒ නිසා ආර්ථික, සමාජීය, වෘත්තිමය වෙනස් වීම කියන කාරණා ඔබ විසින් කළමනාකරණය කරගත්තොත් ඔබට මේ දේවල් බලා ගන්න පුළුවන් වුණොත් ආය වරදක් ඇති වෙන්නේ නැහැ. මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සෙන්සුරු දෙවැන්නේ ගමන් කරද්දී සිකුරුතුමා ඔබගේ ඔන්න 11 වෙන ලැබීම් ස්ථානයට ඇවිල්ලා තියෙනවා. එහෙනම් සිකුරු ලැබීම් ස්ථානයට ආපුවාම අනිත් ලග්නයේ රාශියක පීඩාකාරී ස්වභාව තියෙනවා ඇත්ත. හැබැයි මේ සිකුරුගේ ලැබීමත් එක්කලා ඔබට ඔබගේ ධනය වර්ධනය වීම, ලෞකික දේවල් වර්ධනය වීම, කලාත්මක දේවල් වර්ධනය වීම, సౌందర్యාත්මක දේවල් වර්ධනය වීම වගේ කාරණා ගණනාවක් සිද්ධ වෙනවා. එනිසා ඒ කලාත්මක, సౌందర్యාත්මක වගේ දේවල් වර්ධනය වීම, ආර්ථිකමය වශයෙන් සමහර දේවල් වර්ධනය වීම වගේ ඇතුළේ තමයි ඔබගේ ජීවිතයට සතුටක් එකතු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ආර්ථිකමය වශයෙන් දියුණුවක් එකතු කරගන්න පුළුවන්කම තියෙන්නේ. සමාජීය වශයෙන් යම්කිසි පසුබිමක් නිර්මාණය වීම වගේ දේවල් ඔබට පෙන්වුම් කරලා තියෙනවා. ඒ නිසා ආර්ථික, සමාජීය, වෘත්තිමය පසුබිම ඇතුලේ ජීවිතයේ ඔබ බලාපොරොත්තු වෙනා වූ කටයුතු වලට, ඔබ බලාපොරොත්තු වෙනා වූ සමාජීය තත්වයට, ඔබ බලාපොරොත්තු වෙනා වූ දියුණුවට පත්වීම පිළිබඳව කාරණාව තමයි හැමතිස්සෙම ඔබගේ උත්සාහය තියන්නේ. ඒ වගේම සමාජීය වශයෙන් දියුණුවකට, ආර්ථික වශයෙන් දියුණුවකට, වෘත්තිමය වශයෙන් දියුණුවකටපත් වෙන්නේම ඒක තමයි. තත්කාලය ඇතුලේ ගත්තත්, වෘත්තිමය තත්ත්වය ඇතුලේ ගත්තත්, ඔබගේ සාමාන්‍ය ජීවිතය ඇතුලේ ගත්තත් ඔබට යම්කිසි දියුණුවකට යන්න පුළුවන් වාසනා ගුණය මේ කාලේ තියෙනවා. ඔබ අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන් ඉන්න මකර ලග්න හිමියෙක් නම් ඔබට ලග්නේ රාශිකයක් යනවා ඇත්ත. ඒ දේවල් වලට වත්පිළිවෙත් කරගන්න අතරතුරේදී ඔන්න මේ මාසේ සාමාන්‍යයෙන් ඔබට ව්‍යාපාරයක් ආරම්භ කරන්න යහපත් මාසයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මතක තියාගන්න මේක කොණ මාසේ. කොණ මාසයේ උනාට මේක ඇතුළේ සැලසුම් ආරම්භ කරන්න පුළුවන්. ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියන්නේ අලුත් සැලසුම් නිර්මාණය වීමනේ. ඒ නිසා තවදී ආප තියෙන ව්‍යාපාරයක් දියුණු කරගන්න නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට මහන්සි වෙන්නේ. ඒක තියෙන ව්‍යාපාරට අලුත් සැලසුම් දාන එක. අලුත් ව්‍යාපාරයක් පිළිබඳවත් එක්ක සැලසුම් සකස් කරන්න මේ කාල පරිච්ඡේදය සාපේක්ෂව ගත්තාම හොඳයි. ඒ නිසා පරිස්සමෙන් ගනුදෙනු කරන අතරතුරේදී ආර්ථික සුකනම්මේ භාවය පිළිබඳවත් ස්ථාවර තත්වයක පවත්වගෙන යන්නට ඔබට මහන්සි ගන්නම සිද්ධ වෙනවා. කොහොම වුණත් ජීවිතය අලුත් වෙන, ජීවිතයේ යහපත් භාවයක් එක්කාසු වෙන පාරම්පරික ජයග්‍රහණ අත්පත් වෙන කාල පරිච්ඡේදයක් විතර මේ කාලේ හිතන ගන්න පුළුවන්. ඒ නිසා ඔබට පොත්පත් සම්බන්ධ කටයුතු, කලාව සම්බන්ධ කටයුතු, නිර්මාණශීලී සම්බන්ධ කටයුතු, පරිගණක ආශ්‍රිත කටයුතු, ඒ වගේම වෙළඳ ප්‍රචාරණ දැන්වීම වගේ දේවල්, ලස්සන දේවල් පාවිච්චි කරලා අලුත් ක්‍රියේටිව් වැඩ, මොඩලින් කරන ඒවා, ඩිසයිනින් කරන ඒවා, ඒ වගේම ඇඩ්වර්ටයිසින් කරන ඒවා, මේ වගේ අලුත් ශ්‍රේෂ්ඨවල වැඩ කටයුතු වලට ඔබ අත ගහන්න ඔබට අනිවාර්යයෙන්ම යහපතක් නිර්මාණය කරගන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සෙන්සුරු ලග්නගතව ගමන් කරද්දී සිකුරු ඔබගේ කර්ම ස්ථානයේ 10 වෙන්නේ ගමන් කරන්නේ. එහෙනම් සිකුරු 10 වෙනි ගමන් කරන මේ කාල පරිච්ඡේදය ඔබට ඔබගේ වෘත්තිමය කටයුතු තාක්ෂණයත් එක්ක මිශ්‍ර වෙලා දියුණු කරගන්න අවස්ථාවක් ලැබෙනවා. අලුත් රැකියා අවස්ථාවක් හෝ අලුත් වෘත්තිමය අවස්ථාවක්, අලුත් ධන අවස්ථාවක් නිර්මාණය කරගන්න ඉඩක් ලැබෙනවාමයි. ඔබ ආර්ථික වශයෙන් දියුණු වෙනවා, සමාජීය වශයෙන් දියුණු වෙනවා, සුබවාදී තත්වයකටපත් වෙනවා. ඒක ඇතුළේ ඔබගේ ජීවිතේ යහපතක් එක්කාසු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඔබ බලාපොරොත්තු නොවන විදිහට, ඔබ බලාපොරොත්තු නොවන ආකාරයකට, ඔබ බලාපොරොත්තු නොවන විදිහේ ස්ථාවරත්වයකට ඔබ කොහොමද ඔබගේ ජීවිතයට ගමනක් හදාගන්නේ? ඔබ කොහොමද ඔබගේ ජීවිතයට තෘප්තිමත් භාවයක් හදාගන්නේ? එහෙනම් ඒ තෘප්තිමත් භාවයේ ඇතුලේ තමයි ඔබගේ ජීවිතයට යහපතක් ඕන වෙන්නේ. ඒ තෘප්තිමත් භාවයේ ඇතුලේ තමයි ඔබගේ ජීවිතයට දියුණුවක් අවශ්‍ය වෙන්නේ. ඒ තෘප්තිමත් භාවයේ ඇතුලේ තමයි ඔබගේ ජීවිතයට යා හැකි ඉදිරි මාර්ගය ආදී දේවල් පිළිබඳව කරන්නේ. එහෙනම් මේ කවුන්සලින් කිරීමක් විදිහට ඔබට හිතෙන්න පුළුවන්. ඔබගේ ආර්ථිකය වෙනස් කර ගැනීමක් විදිහට හිතෙන්න පුළුවන්. ඔබගේ සමාජ තත්ත්වය වෙනස් කර ගැනීමක් විදිහට හිතෙන්න පුළුවන්. කොහොම කරත් කර්ම ස්ථානය ඇතුළේ සිකුරු යනවා කියන්නේ ඔබට රැකියාවෙන් දියුණුවක් යන්න පුළුවන් මාර්ග විවර වෙනවා කියන කාරණාව. ඒ නිසා ඔබට තියෙනවා නම් පරිගණක දැනුමක් ඔබ ඒවා බය නැතුව පාවිච්චි කරන්න. ඔබට තියෙනවා නම් sannivedana හෝ සංස්කෘතිකමය හෝ කලාත්මක හෝ సౌందర్యාත්මක හැකියාවක් බය නැතුව ඔබගේ වෘත්තිමය දියුණුවට ඒවා පාවිච්චි කරන්න. ඒ විතරක් නෙමෙයි රැකියාව කරන ස්ථානාශ්‍රිතව කාන්තාවන්ගේ උදව් උපකාර, ලස්සන අයගේ උදව් උපකාර, సౌందర్యාත්මක අදහස් පහළ වීම ආදී දේවල් මේ කාල පරිච්ඡේදයේදී සිද්ධ වෙනවා. ඒ නිසා ඒක ඇතුළේ ඔබට දියුණුවක් අත්පත් කරගන්න පුළුවන්. ඒක ඇතුළේ ඔබට ස්ථාවරත්වයක් අත්පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. සමාජීය තත්ත්වය, සමාජීය පන්නරය, සමාජීය සුබවාදී තත්ත්වයත් එක්ක තමයි ඔබගේ ජීවිතයේ දියුණුව, ඔබගේ ජීවිතයේ තෘප්තිමත් භාවය, ආර්ථිකමය තත්ත්වය, ශක්තිමත් භාවය, ජීවිතයේ සතුට මේ හැමදේම එක්කාසු වෙන්නේ. ඒ හැම දෙයක් ඇතුළේම ඔබගේ ජීවිතේ යහපතක් එකතු වෙන්නේත් ඒවට අනුකූලව කියලා පැහැදිලිව පෙන්වන්න වෙනවා. ඒ නිසා කැම බීම පිළිබඳව සැලකිලිමත් වෙන්න, ආර්ථිකය පිළිබඳව සැලකිලිමත් වෙන්න, සමාජ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙන්න, ඒ හැම දෙයක් ඇතුළේම ඔබ බලාපොරොත්තු වෙන විදිහට දියුණුවට වඩා වෙනස් ආකාරයක දියුණුවක් ඔබට ගන්න සිද්ධ වෙනවා, යා ගන්න සිද්ධ වෙනවා කියලා පැහැදිලිව පෙන්වන්න කියනවා. ලග්න රාශියේ අවසාන ලග්නය වෙන මීන ලග්නය ගැනත් අපි විමසලා බලමු. මීන ලග්නයට යනකොට නම් සිකුරු උච්චය තමයි. හැබැයි මෙතනදිත් නරක නැහැ. මොකද හේතුව ලග්න ත්‍රිකෝණයට අයිති රාශියක තමයි සිකුරු ගමන් කරන්නේ. සිකුරු වෘශ්චික රාශියේ ගමන් කිරීම කියලා කියන්නේ 9 වෙනි ගමන් කිරීම විදිහට අපි සලකනවා. පුණ්‍ය ස්ථානය හරහා ගමන් කිරීම නිසා මීන ලග්නයෙන් උපන් අයට අලුත් දේවල් ඉගෙන කියා ගන්න හැකියාවක් ලැබෙනවා. දැනුමෙන් සන්නද්ධ වෙනවා, ආර්ථිකයෙන් සන්නද්ධ වෙනවා, වෘත්තිමය වශයෙන් උසස් භාවයකටපත් වෙනවා. මේ වෘත්තිමය වශයෙන් ඇති වෙන උසස් භාවය, සමාජීය වශයෙන් ඇති වෙන උසස් භාවය ආදී දේවල් එක්කලා ඔබ කොහොමද කටයුතු කරන්න කියලා හිතන්නට ඕන. සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන් සුබවාදී තත්ත්වය ඇති කරගන්නේ කොහොමද කියලා සැලකුම් කරන්නට ඕන. ඒ නිසා හිතා ගන්න බැරි ආකාරයට ආර්ථිකමය වශයෙන්, වෘත්තිමය වශයෙන්, සමාජීය වශයෙන් දියුණුවකටපත් වීමේ ඉඩකඩ තියෙනවා. අන්නේ වෘත්තිමය වශයෙන් ඇති වෙන දියුණුව, සමාජීය වශයෙන් ඇති වෙන දියුණුව, ඒ වගේම ව්‍යවස්ථාමය වශයෙන් ඇති වෙනා වූ දියුණුව කියන කාරණා ඇතුලේ ඔබ ඔබගේ අරමුණකට යන්නේ කොහොමද කියලා හිතන්නට ඕන. සමාජීය වශයෙන් ඇති වෙන පාලන තන්ත්‍රය පවත්වාගෙන යන්නේ කොහොමද කියලා ඔබ හිතන්නට ඕන. ආර්ථික වශයෙන් දියුණුවනවා, සමාජීය වශයෙන් දියුණුවනවා, වෘත්තිමය වශයෙන් දියුණුව වෙනවා. මෙන්න මේ දියුණුව ඇතුලේ තමයි ඔබ බලාපොරොත්තු වෙන අරමුණ දියුණුව හැමදේම සාක්ෂාත් වෙන්නේ. මේකද තමයි ඔබ බලාපොරොත්තු වෙන ඉදිරි ගමන ඔබට යන්න පුළුවන්කම තියෙන්නේ. මේකද තමයි ඔබ බලාපොරොත්තු වෙන සමාජ තත්ත්වයට ඔබට යන්න පුළුවන්කම තියෙන්නේ. මේකද තමයි ඔබ බලාපොරොත්තු වෙන රැකවරණයට ඔබට යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මේ ගොවි කටයුතු, මහ පොළොවත් එක්ක කටයුතු, ඊළඟට ඉදිකිරීම සම්බන්ධ කටයුතු, IT ශාස්ත්‍රයේ ආශ්‍රිත කටයුතු වලින් ඔබට යම් දැනුමක් එක්කාසු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් කොහොමද ඔබ ඉස්සරහට යන්නේ? කොයි විදිහටද ඔබගේ ජීවිතේට සතුටක් එකතු කරගන්න පුළුවන්කම තියෙන්නේ? මේ හැම දෙයක් එක්කම තමයි ඔබගේ ජීවිතයට දියුණුව, තෘප්තිමත් භාවය ලැබෙන්නේ කියලා මතක තියාගන්න. ආර්ථික වශයෙන් යහපත්, සමාජීය වශයෙන් යහපත්, වෘත්තිමය වශයෙන් යහපත්. ඒ නිසා ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් ඔබට යහපතක් නිර්මාණය වෙනවා. රැකියා ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න ඇති වෙනවා. ඒ සමාජීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ඇතුලේ ඔබ බලාපොරොත්තු වෙන, ඔබ බලාපොරොත්තු වෙන්නේ නැති විදිහේ දියුණුවන් වලට ඔබට යන්න පුළුවන් ඉඩකඩක් ලැබෙනවා. කායික මානසික පීඩාකාරී ස්වභාවය ඇති වෙනවා. සමාජීය පීඩාකාරී ස්වභාවය ඇති වෙනවා. ඒ කායික මානසික ආර්ථික සමාජීය පීඩාකාරී ස්වභාවයන් ඇතුලේ හිතන්නේ නැති තැනකට ඔබට යන්න පුළුවන් ස්වභාවය, හිතන්නේ නැති තැනකට ඔබට එන්න පුළුවන් ස්වභාවයට පත්වීම ඉඩකඩක් තියෙනවා. එහෙනම් අන්නේ පත්වීම ඇතුලේ තමයි ඔබගේ සතුට තියෙන්නේ. ඒක ඇතුලේ තමයි ඔබගේ ජීවිතයේ දියුණුව තියෙන්නේ. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් තැනකට ඔබට එන්න පුළුවන් ඉඩකඩ තියෙන නිසා ඔබ බය නැතුව වැඩ කටයුතු කරන්න. ලග්න රාශියේ සෑම ලග්නයක් පිළිබඳව අදත් අපි ඔබත් එක්ක කතා කළා. සිකුරු නරක ග්‍රහයෙක් නෙවෙයි. සිකුරු සෞම්‍ය සුබ ග්‍රහයෙක්. ඉතින් ඔබ ඔබගේ ජීවිතේ සෞම්‍ය දේවල්, සුබ දේවල් එකතු කරගන්න ඕන නම් සිකුරුත් එක්ක එකතු වෙලා ලස්සන ගමනක් යන්න ඔබට එන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද්ද අපි ඒකට කරන්න ඕන රෝගකම තියෙන්නේ? විශේෂයෙන් මේ සිකුරුගේ ග්‍රහමාරුව සිද්ධ වෙන්නේ 2024 ඔක්තෝබර් මාසේ 13 වෙනිදා අලුයම 6:02ට ඔබට පුළුවන්කමක් පවතිනවා ඔබගේ ගෙදර කුරුල්ලන්ට කෑම ටිකක් දාන්න. විශේෂයෙන්ම කිරිබත් ගුලි ටිකක් දාන්න පුළුවන්කමක් තියෙනවනේ. එහෙම නැත්නම් ඔය මික්ෂර් ටිකක් දාන්න පුළුවන් නම් ඒ මොකක්වත් බැරි නම් ඔබට පුළුවන් අඩුම ගානේ ඔබ කන්න උයාගත්ත බත් එකෙන් බත් මිටවල් ටිකක් හරි දාන්න. ඔබගේ ජීවිතේ අනිවාර්යෙන් සිකුරු දීප්තිමත් ආකාරයට බලයි කියලා අපි විශ්වාස කරනවා. ඔබට සුබ දවසක්.